ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු බඳවා ගැනීමේදී පුහුණුකරුගේ අපේක්ෂා ඉක්මවා ප්‍රතිලාභ ලබා දී ඇති බව අනාවරණ වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනයෙන්. අදාළ විගණනයේදී හෙළි වී ඇත්තේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා බඳවා ගැනීමේදී විධායක කමිටුව කිසිදු නිලධාරියෙකුට විධිමත් අනුමැතියක් ලබා දී නොමැති බවයි. එසේ එළඹ තිබූ ගිවිසුම ආයතනයේ නීත්‍යාංශය වෙත හෝ යොමු කර නීත්‍යානුකූලව හා විධිමත් ලෙස පරීක්ෂා කර නොතිබූ බවද විගණන වාර්තාවේ ඇතුළත්. ප්‍රධාන පුහුණුකරු සහ ක්‍රිකට් ආයතනය අතර පවතින ගිවිසුමේ තුන්වැනි ඡේදය අනුව ගුවන් ගමන් වියදම් සඳහා වර්ෂයකට ඇමරිකානු ඩොලර් 20,000ක දීමනාවක් ලබා දී තිබූ බව විගණන වාර්තාවේ දැක්වෙනවා. ඒ අනුව 2018 ජනවාරි මාස පළමුවනදා සිට 2019 ජූනි මාස 31 දක්වා ක්‍රිකට් ආයතනය ඔහුට ගෙව ඇති මුදල රුපියල් 44,15,901ක්. දේශීය ආදායම් පනතේ උපයන විට බදු කිවීමේ ක්‍රමය පරිදි එම අතිරේක ආදායම මත පුහුණුකරුගෙන් රුපියල් 10,59,810ක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර නැහැ. ක්‍රිකට් පුහුණුකරු වෙත මාසික බදුකුලී පදනම මත ලබා දී තිබූ වාහනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් 1,30,000ක මුදලක් ගෙවා තිබෙනවා. ඒ සඳහා ඉන්ධන ගාස්තුද ගෙව ඇත්තේ ක්‍රිකට් ආයතනයයි. ඒ අනුව බදුකරණයේදී රුපියල් 6,30,000ක මූල්‍ය නොවන ප්‍රතිලාභ අයකරගෙන නොතිබූ අතර ඒ හේතුවෙන් ඒ සඳහා ගෙවිය යුතු රුපියල් 1,51,200ක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත ගෙවීමට කටයුතු කර නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැරීමට එකඟ වීම මත රුපියල් 50,45,901ක ආදායම මත පැනවෙන උපයන විට ගෙවීම් බදු මුදල රුපියල් 12,11,016ක්. එම මුදල මෙන්ම බදු මත ගෙවිය යුතු 35.8ක් වන රුපියල් 382,439ක මුදලද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවා නැති බව විගණනයේදී නිරීක්ෂණය වී තිබෙනවා. ජාතික කණ්ඩායමේ පුහුණුකරු වෙනුවෙන් බදු ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වීම මත රුපියල් 1,55,37,700ක අනවශ්‍ය වගකීමකට බැඳි වියදමක් දරා ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් වැය කළ හැකි මුදල් එක් සේවකයෙකුගේ බදු මුදල් වෙනුවෙන් වැයවන පරිදි ගිවිසුම්ගත වී ඇති බවත් නිරීක්ෂණය කර ඇතැයි එහි සඳහන්. වැටුපට අමතරව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සකස් කරන වාර්තාවක් වෙනුවෙන් මාස 36ක කාල පරිච්ඡේදයකට ඇමරිකානු ඩොලර් 60,000 බැගින් ඇමරිකානු ඩොලර් 360,000ක් ගෙවීමට එකඟ වී තිබෙනවා. මෙම ගෙවීම අර්ධවාර්ෂිකව අර්ධවර්ෂය ආරම්භ වීමට පෙර ගෙවන ලද අතර එසේ ගෙවීමට හේතු විගණනයට අනාවරණය වී නැති බවද සඳහන්. මේ අනුව හතුරුසිංහ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැහැරහැර ඇති බදු මුදල ආසන්න වශයෙන් රුපියල් 28,04,465ක්. මෙවැනි වංචාවන් සිදු කළ බලධාරීන් අත්අඩංගුවට ගත යුතු නොවේද? දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වල්තුමනි, ඔබ මේ පිළිබඳ ක්‍රියාත්මක විය යුතු නොවේද?